අයිබෝන් සියලු දෙනාටම අපි අද ඉන්නේ අනුරාධපුර සේනපුර විරුහදර සභියක් Mission for the Brave එමාල් ගුණසේකර පදනම සංවිධානය කරන Mission for the Brave දෙවන අදියරේ අද දින ක්‍රියාත්මක වන්නේ සේනපුර අනුරාධපුර ගජබාර රෙජිමේන්තුවේදී. ඉතින් මෙහි ප්‍රථම අදියර ක්‍රියාත්මක වුණා මහනුවරදී වායෝ සංගීත කණ්ඩායම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එමාල් ගුණසේකර පදනම සහ ශවෙන්ද සිල්වා හමුදාපතිතුමාගේ දායකත්වය ඇතිව අපි රුපියල් මිලියනයක මුදලක් අපි පරිත්‍යාග කළා මෙම ආබාධිත සොල්දාදුවන් සඳහා. අද දිනේදී එහි දෙවන අදියරේ ලෙස සංවිධානය වන්නේ ඔවුන්ගේ ළමයින් 125 දෙනෙකුට පාසල් ලිපිද්‍රව්‍ය, කෑම පෙට්ටි, වතුර බෝතල්, පාසල් බෑග් ඒ වගේ මේ අවශ්‍ය කරන සියලු දේවල් ලබා දීමේ කටයුත්තයි අද සිදුවන්නේ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා සේනපුරට, අනුරාධපුර සේනපුරට. ඉතින් අපි ගිහිල්ලා බලමු වැඩේ කොහොමද වෙන්නේ. Thank you.
ඔයාගේ නම මොකද්ද? ඉතින් මොනවද මේ හම්බෙලා තියෙන වටද? ඈ මොනවද මේකේ තියෙන්නේ? සපත්තු. මේකේ මොනවද තියෙන්නේ? බෑග් එකේ. මේ බෑග් එකත් හම්බුණානේ? ආ ඉතින් කවද ඉස්කෝලේ පටන් ගන්නෙ දැන්? ජනවාරි 2. ඉතින් සතුටුයිද ඔයාලට ගොඩක්? ඈ යාළුවොන්ට පේන්න ගෙනියන්න පුළුවන් ඔක්කොම නේද? ඈ ඔව් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එමාල් ගුණසේකර පදනමේ සභාපතිතුමා එමාල් ගුණසේකර මැතිතුමා. ඔබට මොකද හිතෙන්නේ අද වැඩේ කොහොමද වුනේ? අද වැඩේ අත්‍යවම සාර්ථකව ඉටු වුණා. මොකද අද ඇවිල්ලා දෙවන අධියර අපි මීට මාස කිහිපයක ඉස්සර පටන් ගත්තු විරුහදර සවියක් කියන වැඩසටහනේ දෙවන අධියර තමයි අද ක්‍රියාත්මක වුණේ. ගජබා පිළිබෙන්තුවට ඇවිල්ලා ඒ කට්ටිය ආබාධිත සහ නැතිවෙච්ච රණවිරුවන්ගේ දුවදරුවන්ට නව වසරට පොත්පත් ලබා දීලා සහ ඒ කට්ටියගේ අධ්‍යාපන කටයුතු වලට පොත් බෑග් පාසල් උපකරණ සහ පාවහන් වගේ සියලු දේවල් ලබා දීලා ඒ කට්ටියගේ අධ්‍යාපන ආශිර්වාද කරලා අද පෙරනතුරින් තමයි වැඩසටහන මෝඩපත් කරන්නේ. රයිට් එහෙනම් ඒ අපිත් එක්ක එකතු වුණේ මාල් ගුණසේකර පදනමේ සභාපතිතුමා මාල් ගුණසේකර මැතිතුමා. ඉතින් මම පෙර කී ආයුරින් 365 දවසක ලොකු ව්‍යාපෘතියක් මේක එක දවසක ව්‍යාපෘතියක් නෙවෙයි. ඉතින් මිෂන් ෆෝ ද බ්‍රේව් විරුහදර සවියක් දෙවන අධියරයි අද දින අනුරාධපුර සේනපුර දී ක්‍රියාත්මකුණේ. මෙහි පළමු අධියර ක්‍රියාත්මකුණේ මහනුවරදී. ඉතින් අපි බලමු ඊළඟ අධියර කොයි විදිහටද වෙන්නේ කියලා. සෑම දිනාටම සුබ සන්ධ්‍යාවක්.